කුක්විත් රූචනල්ලකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හාහි, කොහොමද ඔයාලට? මම ගොඩාක් කාලෙකින් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඔයාලා දන්නවද, මටයි මගේ හස්බන්ඩ්ටයි මගේ චූටි පැටව් දෙන්නටයි මේ දවස්වල යන වෛරස් වුණ හැදිලා හිටියා. ඒ නිසා තමයි ගොඩාක් දවසකින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඇත්තටම හොඳයි, කොට සම්පූර්ණයෙන් තාම හොඳ නැහැ. තාම කැස්ස, හෙම්බිරිස්සාව, චුට්ටක් හුස්ම ගන්න අමාරුකම තාම තියෙනවා. ඉතින් ඔයාලත් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේ දවස්වල ඒ වෛරස් වුණ හැමෝටම තියෙනවා, හැමෝටම වගේ ඇදිලා තියෙනවා. අනේ ඉතින් මේ බලන්න, මගේ පුංචි පැංචි තවත් පුංචි වෙලා. මේ වෛරස් එක ඇඟේ තියෙන කල්ම හරියට වත්නම් කන්නම බෑ. මෙන්න මේ වගේ ඉතින් පුංචි සුකුරුත්තන් කෑම වලින් තමයි අපි බඩු පුරවගත්තේ. මේ වෛරස් වෙන හැදිලා සමහරක් අය මේ වෙනකොට ICU එකෙත් ඉන්නවා. අනේ ඉතින් දෙවියන්ගේ පිහිටෙන් අපිට නම් ගත්තු බේත් එක පාරින් මහ ගිහලා සනීප වුණා. ඒ වගේම මෙතනදී මම මගේ අම්මටයි තාත්තටයි අයියටයි පින් දෙන්න ඕනේ. මොකද මේ වෛරස් වුණ නිසා අපේ පවුලේ හතර දෙනාම එක පාරටනේ ලෙඩ වුණේ. ඉතින් අපි එදා ඉඳන් හිටිය අපේ අම්මලා ගාව මගේ අම්මයි තාත්තයි අයියයි අපව ගොඩාක් හොඳට බලාගත්තා. අපිට කරුණාක් පිරිය නිසා මගේ අම්ම එක එක ජාතිය කෑම හැදුවා. ඒ විතරක් නෙවෙයි, මගේ තාත්තයි අයියයි කඩවල් වලත් එක එක දේවල්ත් ගෙනත් දුන්නා. අනේ ඉතින් ඔයාලා තුන් දෙනාට ගොඩාක් පින්. මුළු සනීප වෙලා ඔලුව ඉස්සන් හිටියට තාම ඇඟට එහෙටි පණක් නැහැ. ඒ වගේම තාම අපිට කන්න අප්පිරියයි. මේ එන වෛරසේ නම් හරිම අමුතුයි. සෙම නැතත් ඔට්ටෝ සෙම හැදෙනවා ඇඟ ඇතුළම. ඉතින් මුළ සනීප වුණත් මේ සෙම ටික හොඳ වෙනකල් මේ කෑම කන්න තියෙන අප්පිරියාව පොඩ්ඩක් දැනෙන පපුවේ මහන්සියේම දිගටම තියෙනවලු. අනේ ඔයාලට නම් මේ උණ හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සනීප නැති අස ඉතින් කොහෙද මේ අපි යන්නේ බලන්නකෝ. වෙනදට නම් මගේ මහත්තයා ඇවිල්ලා එන්න අපි රවුමක් යම කිව්වම මායි බබාලා දෙන්නයි උඩ පැනගෙන ලෑස්ති වෙන්නේ. මේ බලන්නකෝ අද දැන් නම් ඉතින් ඔයාලා දන්නවනේ මේ කොහෙදද ඇවිත් තියෙන්නේ කියලා. ගෝල් ෆේස් කියන්නේ ලෙඩක් හැදුනත් නොයාම ඉන්න බැරි තැනක්. ඔයාලා දන්නවද අපේ බුදුදහම හොඳ නරක පින් පව්? මම මේ දේවල් ගොඩාක් විශ්වාස කරනවා. මෙහෙමයි, අපි හැමෝම ඉතින් මිනිස්සුනේ. ඉතින් නොදැන හරි අපින් පුංචි හරි වැරද්දක් වෙනවා ඇති. ඒ වුණාට දැන දැන පව් කරන්න එපා. පුළුවන් තරම් හැම වෙලේම කාට හරි පුංචි හරි උදව්වක් කරන්න බලන්න. අඩුම තරමේ වතුරට වැටෙන කූඹියෙක් හරි බේරගන්න. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අපිට ලෙඩක් හැදුනත් අපි පින් වැස් කරගෙන තියෙනවා නම් අපි කරන්නේ හොඳ වැඩ නම් ඒ ලෙඩ ඉක්මනට සුවතට හැරෙනවලු. ඔන්න ඉතින් බත් කරන අප්පිරිය මට මේක නම් රජ බොජුණක්. මං හිතන්නේ ඔයාලත් ඉස්ස වැඩේ පෙරෙත්තේ නේද? බබාගේ ටිපිටිපියකිනුත් දෙක තුනක් ඉතින් කෑවා. ඉස්සවඩයක් කන ගමන් මුහුද දියා, අහස දියා, සරුංගල් දියා මේ විදියට සීතල බලන් වැදි වැදි බලන් ඉද්දී ඇඟේ ලෙඩක් තියනවද කියලා මතකත් නැති වුණා. මේ බලන්නකෝ බත් කරන අප්පිරිය වුණාට අනිත් සේරම කටචෝරු කන්න පුළුවන්. මේ තියෙන්නේ මම ආසම රොටි ජාතියක්. ඉස්සරහට රස රෙසිපි සෙන්නසින වීඩියෝස් මම ගොඩක් දෙන්නම්. ඒව බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අසනීප වෙලා කිසිම දෙයක් කාගන්න බැරුව ඔහේ ඇඳට වෙලා බලාගෙන ඉඳි තමයි මගේ අබේ අපිට මේ ගමන යන්න කතා කළේ. මම එයාට ගොඩාක් ආදරෙයි. එයාත් අසනීපෙන් ඉදි තමයි මේ ගමන ආවේ. ආසි දේවල් කෑවා වගේම මේ ගමන ආවකින් අපේ ඇඟට ලොකු ශක්තියක් ලැබුණා කියලා හිතෙනවා. මොනතරම් ලෙඩදුක් කරදර ප්‍රශ්නාවත් පවුල කියන බැඳීම ඇතුළේ තියෙන සැමියා බිරිඳ දරුව කියන බැඳීම් හරිම සුන්දරයි නේද? මේ වගේ ලෙඩක් දුකක් හැදුනම ඒ බැඳීම් වල වටිනාකම තවත් වැඩි වෙනවා. ඔන්න ඉතින් කටප්පිරියයි කිය
බොම්බෑමට කරන්නත් අපි අමතක කළේ නැහැ. දන්නම නැතුව කරුවලත් වැටුණා. එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.